මම තව එක වැදගත් කරුණක් කියනවා මේක තත්කාලින කරුණක් දැන් උදේ ගම්මන්පිල මහත්මයා කිව්වා එතුමා යම් කිසි නියෝගයක් විවේචනය කරලා එතුමාට විරුද්ධව උපහාස උසාවියට අපහාස කරනවා කියලා චෝදනා නගනවා මේකයි උසාවිය මම මේ නඩුව කතා කරන්නේ මේ උසාවිය මේක තමයි ජනතා ජනතාවගේ පරමාධිපත්‍යයට ඇතුළත් වෙන අධිකරණ බලය මම මේ ජනතාවට කියන්නේ මෙන්න මෙහෙම තමයි මේක සිද්ධ වෙන්නේ කියලා මට සම්පූර්ණ අයිතියක් තියෙනවා මට සම්පූර්ණ අයිතියක් තියෙනවා මට ජනතාවට කියන්න පුළුවන් මෙන්න මේ විශාල අයිතිය සිද්ධ වෙනවා මම මේ වගන්ති වලින් මේ වලින් කියන්නේ මාගාව තියෙනවා බී වාර්තාව අපේ අදත් මම මේ කියන්නේ අදත් වීරවංශ මන්ත්‍රීතුමා විමාන බන්දරගත කරලා තියෙනවා අදත් කරලා තියෙනවා මම වීරවංශ මන්ත්‍රීතුමාගේ නඩුව මම මේ නඩුව ඔක්කොම ගෙන්න ගන්නවා මගේ ඉන්න පෙම්නා දොලවත්ත කියලා මෙතන තරුණ නීතිති මහත්මෙක් එයාට කියපු පළියට මේ ඔක්කොම ගේනවා ඇත්තම මම ස්තුතිවන්ත වෙනවා මේ ඔක්කොම අරන් දෙනවා හරියට ආ වීරවංශ මන්ත්‍රීතුමාගේ මේක මම බොහොම සීරුවෙන් කරන්න මොකද මේක පවතින නඩුවක් වෙලාට පැමිණිල්ල කරලා තියෙන ජෝයිකීම් කියලා එක්කෙනෙක් එයා කියලා තිනා ඉංජිනේරු සංස්ථාවේ වියදමින් මෝටර් වාහන කුලියටගෙන ඉන්ධන සහ රියදුරන් යොදවා පරිබාර කාර්යයන්වල යෙදීමෙන් රුපියල් මිලියන 41කට ආසන්න මුදලක් පාඩුවක් කර ඇති බව පැමිණිල්ල කළ දෙනවා මේකේ තියෙන්නේ පාඩුවක් අපරාධයක් නෙමෙයි පාඩුවක් තියෙන්නේ ඒ කියන්නේ අපි දන්නවා නීතිඥයෝ දන්නවා මේ පාඩුවක් කියන්නේ මේ සිවිල් එකක් පාඩුවක් වුණොත් එතකොට සිවිල් නඩුවක් දාන්න ඕන නැත්නම් විගණක අධිපතිතුමා මේක ගන්න ඕන මේක පාඩුවක් දැන් මේ පාඩුව ගිහිල්ලා 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 රජයේ දේපළ වලට පත් වෙලා ඊට පස්සේ මිදුල් විශ්වවිද්‍යාලයෙන් තමයි ඉවරලා තියෙන්නේ ඔන්න ඕක තමයි වෙලා තියෙන කාරණය ඉතින් මේ FCID කරන විදිය මම හොයාගත්තා අර කම්පියුටර් දාලා පිටු ගණන් ගහනවා ජනාධිපති මොන මිනිස්සුකටත් මේ කියවන්න බැහැ ඡේද නැහැ වාක්‍ය නැහැ කාටවත් කියවන්න බැහැ බාන්න පිටු ගණන් ලියනවා මම මේ හැම අකුරක්ම කියුවා මොකද මේවා ඉතන කතා ගන්න හැම අකුරක්ම කියවන්න කියවල කියලා මම පළවෙනි බී වාර්තාව තියෙනවා පළවෙනි බී වාර්තාව ඉවර වෙන්නේ සැප්තැම්බර් මාසේ 13 වෙනිදා සැප්තැම්බර් මාසේ 13 වෙනිදා ඒකේ මේ වාර්තාවේ කියනවා අවසානයේ මේ අනුව පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පවත්වන ලබන බව ගරු අධිකරණයට කරුණු වාර්තා කර සිටින අතර පැමිණිල්ල මගින් ඉදිරිපත් කර ඇති කරුණු අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 386 වෙනි වගන්තිය 102 කිය යුතුයි 1902 අංක 12 දරන පොදු දේශපල විශේෂලාකරණ ලබ වැඩි 51 වෙනි වග 5 1 වගන්ති යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහ 102 113 386 389 400 402 450 ඔය වගන්තිම තමයි රෝහන්ගේ නඩුවෙත් තියෙන්නේ හා මුදල් විසුද්ධි කරන පනත මේ වාහන පාවිච්චි කරවයි කියලා තියෙන්නේ ඒකට මුදල් විසුද්ධි කරන පනතත් ගන්න තුන්වෙනි වගන්ති යටතේ ගැනෙන වරදක් හෝ වරදක් සිදු කර ඇද්ද යන්න සම්බන්ධව තවදුරට විමර්ශනය කර සිදු කරමින් පවතී මේ වාර්තාවෙත් මේ 13 වෙනිදා පැවතු වාර්තාවෙත් කියලා වරදක් සිදු වෙලා තියෙනවා කියලා සහකාරෙක් ඉන්නවා කියලා හැබැයි සහකාර පොලිස් අධිකාරිවරයා සහතිකයක් දෙනවා මෙදාම මන් දන්නේ මේවා මහේස්ථාද පෙනුනේ නැද්ද කියලා මේ නඩු වාර්තාව මේ මම සහතික ෆොටෝකොපියක් ගත්තේ එයා සහතිකයක් දෙනවා 1999 අංක 27 දරන සංශෝධිත අංක 1982 අංක 12 දරන පොදු දේපළ විශේෂලා සිදු කරන ලබන වැරදි පිළිබඳ 81 වගන්ති යටතේ කරන ලබන සහතිකයක් දැන් OIC කියනවා වරදක් කියලා කියලා තාම හොයනවා කියලා ASP කියනවා සහතිකයක් දෙන වරදක් සිදු වෙලා තියෙනවා කියලා දැන් මම නම් මේ ASP හිරේ දානවා ඒක බොරු යා කියනවා රාජ්‍ය ඉන්ද්‍ර සංස්ථාව මගින් වැඩබිම් සහ ප්‍රධාන කාර්යාලයේ කාර්යයන් සඳහා කුලී පදනම් මත ලබාගත් වාහන හිටපු නිවාස හා ඉංජිනේරු සේවා පොදු පහසුකම් පිළිබඳ අමාත්‍යවරයා ලෙස විමල් විරංශ විසින් ඇමති කාර්ය මණ්ඩලයේ කාර්යයන් හා පුද්ගලික හිතවතුන්ගේ කාර්යයන් සඳහා යොදාගෙන රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමෙන් ඔන්නෝක තම වචනේ මෙතන පරිහරණය කිරීම නෙමෙයි අවභාවිත වැඩි මොනොත් විමල් විරංශ කිව්වොත් එහෙම අන්න මේක දෙන්න මේ මිනිස්සුන්ට කියලා ඒක අවභාවිතයක් අවභාවිත කිරීමෙන් මිලියන 41 41ක් මම හිතේ වාහන වටිනාකමක් නැහැ 41ක් අවභාවිත කිරීමෙන් 41 පමණ මුදල් රාජ්‍ය ඉන්ද්‍රන් සංස්ථාවට පාඩු සිදු කර ඇති බව අනාවරණය වෙත පාඩුවක් කියන්නේ සිවිල් නඩුවක්
විගණක අධිපති ප්‍රමුඛ මේක ආය බාරයක් කරන්න විමල විශ්වාස මහත්මයාට කියන්න බලන්න මම මේක ගැන දන්නේ නැහැ කියලා. ඊහත වැරදි. දැන් ඕක වරද්දක් වෙලා. මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් වන බැවින් 1999 අංක 28 ධර්ම සංශෝධන පන්ති සංශෝධනයේ වූ 1982 අංක දුරාධාරණ පොදු දේපළ විශේෂලා පනති අදාළ විෂය වස්තුවේ දැන් OIC කියන වරදක් තාම තියෙනවා කියලා හොයාගන්න නැහැ. සැකකාරෙක් නැහැ. මෙයා වරද මොකද්ද කියලා විෂය වස්තුවේ වටිනාකම 25000ක් වෙන බව මුල්්‍ය අපරාධ මානසික කොට්ටාස සහකාර පොලිස් අධිකාරී කමල් පලියක්කාර වන මම ගරු අධිකාරණය වෙත ගෞරවයෙන් දන්වනවා. විෂය වස්තු 25000 කියද්දී අර 8 වගන්ති යටතේ අප ප්‍රතික්ෂේප කිරීම සඳහා OIC කියන එදාම වරදක් තියෙනවාද කියලා තාම හොයාගන්න නැහැ කියලා. මෙයා සහතිකයක් දෙනවා වරදක් තියෙනවා. අවභාවිතේ වරදක්. ඒ වර විෂය වස්තුවේ වටිනාකම රුපියල් 25000 ඉක්මවා කියලා. දැන් ස්වාමින් වහන්සේ ජනාධිපතිතුමනි මේ විමාල වීරවංශෝ ඉරගත කළා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ වංචා සහගත සහතිකයේ මතයි. මම ඒක වගකීමෙන් කියනවා. මේ වංචා සහගත සහගතයේ මතයි. OIC කියන වරදක් නැහැ කියලා තාම හොයාගෙන නැහැ කියලා මෙයා කියන වරදක් තියෙනවා. ඒක විෂය වස්තුවේ වටිනාකමත් 25000 කියලා කියන බොරුවක්. සම්පූර්ණ බොරුවක්. ඔය වගන්තියේ මත ඔය අනුව තමයි මහේතාතුමිය සම්පූර්ණම නියෝගය දීලා තියෙන්නේ. අදත් රිමාන්ඩ් කළා. ඊට පස්සේ ආයෙ සහතිකයක් දාලා නැත්නම් කොහොම ගණන්ලා බැලුවා. ඊට පස්සේ ආයෙ සහතිකයක් දාලත් නැහැ. ඔන්න ඔය සහතිකේ මත තමයි සම්පූර්ණම කියලා මං කාලෙ ගන්නෑ ජනාධිපතිතුමනි. ඒ නියෝගේ කෙරුවොත් කියෙවොත් ඒ නියෝගේ විමාල් වීරවංශව වැඩිකාරයක් කරලා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වෙලා කියලා තාම චෝදනාවක් නැගලා නැහැ. සාක්ෂි විමසලා නැහැ. මොනවත් කළ නැහැ. වැඩිකාරයක් කරලා නිකන් ඔහොම රිමාන්ඩ් කළා. දැන් විමාල් වීරවංශත් තව දින කීපයකින් තව කාටත් මේක තියාගන්න බෑ. නිදහස් වෙන්න. දැන් මේ වෙන අයිතිය අපේ ගම්මන්පිල මහත්මයා මන්ත්‍රීතුමා නාමල් යෝෂිත තරුණ මන්ත්‍රීවරු දැන් විමල් හැම එක්කෙනාම අපි රොහන් හිරේට යනවා. මේ ඔක්කොම හිරේට යන්නේ මේ ක්‍රමේ මේ XVID එක. කවුද පිහිටුවේ? රනිල් වික්‍රමසිංහ. මම කියනවා කෙලින්ම ඔනරබල් ප්‍රයිම් මිනිස්ටර් කියලා නියෝගෙම තියෙනවා. ඔන්න එයා තමයි පිහිටවල තියෙන්නේ. එයායි වගේ කියන්න ඕන මේකට. එයායි වගේ කියන්න ඕන මේකට. එයා පිහිටවල තියෙනවා. එතකොට මෙයා හිරේ යනවා එනවා. දුක් විඳිනවා. දැන් අපි දන්නවා දුක් ගැහැට විඳිනවා. ජනාධිපතිතුමනි අපි මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරී විය යුතුයි.